බුද්ධ දර්ශනය කියන මොකක්ද කියලා මම දෙන්නම්. තුන්වෙනි වශයෙන් මම ඔබට හඳුන්වලා දෙන්නම් භාවනාව කියන මොකක්ද කියලා. හතරවෙනි වශයෙන් ඔබට විද්‍යාව හා බෞද්ධ දර්ශනය යටතේ භාවනාව යන්නේ කොහොමද කියලා හඳුන්වලා දෙන්නම්. මම ඉන්නේ කතා කරන්න විද්‍යාව කියන මොකක්ද කියලා. විද්‍යාව කියලා කියන්නේ අද ඔබත් මත් දන්නවා නව නිර්මාණ කීපයක්ම එළිය නා නිර්මාණ රාශියක්ම එළියට දාලා තියෙනවා විද්‍යාව තුනේ. අද වෙද්දී අපි සංනිවේදනය කරන මේ ටෙලිෆෝනේ භාවිත කරන මේ විද්‍යාවේ දිනුවත් එක්ක. අද වෙද්දී අපි ප්‍රවාහණයට ගන්න වාහන ටික භාවිත කරන මේ විද්‍යාවත් එක්ක. අද වෙද්දී අපි මේ රැට ආලෝකය ලබා ගන්න आदरणीय अंगूर लोकेट अभ्यवकाश तरण कर अभ्यवकाश जैगन दिन तीन इतर दीवाने लोकेट अद विद्य विद्यावतनी इतना आडंबर दिन तेनाली कथाकर विद्यावसन करमी एन कथाकर बुद्ध दर्शन बुद्ध दर्शन इसर කර්ම සංකල්පයන් තනින් හරි කියලා සහජීවනයේ පිළිමද සමානාත්මතාව පිළිමද ඔය කියන සීලම කරුණු ටික බුදුදහමේ ඇතුළත් වෙනවා බුදුදහමේ ඇතුළත් වෙන ඔය කරුණු ටික තමයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එදා ඕව දේශනා කරලා තියෙන්නේ රටක් ජාතියක් විදියට ලෝකයක් විදියට අපි එකමුතු කටයුතු කරන්න ඕන නිසා අපි ඔය යහමකට ගන්න ඕන නිසා නිර්වාණය කියන නිවන අවබෝධ කරගන්න ඕන නිසා ආදරණීය යුතුමේ ඔන්න ඔය කරුණු ටික විතර අරගෙන අපි බුද්ධ දර්ශනය කියන එක එසේ පැහැදිලි කරා තනින් හරි කියලා කතා කරමු භාවනාව කියන මොකක්ද කියලා භාවනාව ආකාර දෙකක් කියලා කියනවා කියලා අපි හොඳටම දන්නවා ප්‍රසන්න භාවනාව සමත භාවනාව ඒත් අද නියුතින් අපිට වඩන්න පුළුවන් සමත භාවනාව කියන්නේ මෛත්‍රී භාවනාව සීලානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාව ඒ භාවනාවන් ටික අද නියුතින් සමත භාවනාව මෛත්‍රී භාවනාව ගත්තම අපිට පොඩි කාලේ ගන්නනවා විතුරාට මෙත් තරන්න අසල් වැසියාට මෙත් තරන්න පාසලේ සියලු දෙනාටම ලෝකයේ වැසියන්ට සත්තුන්ට පවා මෙත් තරන්න කියලා මෛත්‍රී භාවනාවෙන් ගන්නනවා එසේ මෛත්‍රී භාවනාවෙන් ගන්නන් ටික අද අපි එහෙම කරනවා ඔව් අද නියුතුනේ මොකක් නිසාද ඔය භාවනාව කියන සංකල්පයක් ඇවිල්ලා තියෙන නිසා භාවනාව කියන සංකල්පයෙන් අපිට ඇති ගන්න අපේ හිත කය වචනේ හික්මීම භාවනාව මගින් අපිට පාඩම් කරන දේ උනත් මතක තියාගන්න පුළුවන් පාඩම් කරන දේ මතක තියාගන්න හිත එක්තෙන් කරගන්න හිත එක්තෙන් කරගෙන හිත එක් දෙයක් කෙරෙහි අහෝබෝධාත්මක බලන්න පුළුවන් එතනින් එහාට කියලා කතා කරමු භාවනාව කියන එකෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගැන භාවනාව කියන එක ගත්තාම අපිට වෙනක් වෙනක් භවයන්වලදී හුඳින් ඉපදෙන්න පුළුවන් හොඳ හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන් වෙනවා සුභතියේ මිය යන්න පුළුවන් සුභතියේ ඉපදෙන්න පුළුවන් වෙනවා හොඳින් මිය යන්න පුළුවන් වෙනවා ආදරණීය තුන එතනින් හරි කියලා කතා කරන පුරුෂීන පේන්නේ මෛත්‍රී භාවනාව ගන්න ඉගෙන ගත්ත කට්ටියෝ කියලා දීලා දිනවා ආදරණීය තුන එතනින් හරි කියලා කතා කරන තව තවත් බොහෝ රාශියක් මෛත්‍රී භාවනාවෙන් ලබා ගන්න පුළුවන් ඒසේ භාවනාව වලින් ලබා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ආදරණීය තුන එන්නේ යන්න කතාවේ හොඳම අංගය වන විද්‍යා හා බෞද්ධ දර්ශනය යටතේ භාවනාව කියන එක ගැන කතා කරන්න කොහොමද ආදරණීය තුන විද්‍යා හා බෞද්ධ දර්ශනය යටතේ භාවනාව සම්බන්ධ වෙන්නේ ඕවා ආදරණීය තුන විද්‍යා විසින් නව තාක්ෂණික
නිර්මාණ බොහොමයක් එළියට දානවා. ওই තාක්ෂණික නිර්මාණ කිහිප හොයාගන්නේ උදාහරණයක් විදියට ඇලෙක්ස් තෝමස් අල්වා එඩිසන් බල්බ් එක 999 පාරක් නිර්මාණය කරන් ගන්නවා. 10 වෙනි පාර හරියන්නේ 999 පාරෙන් 990 වෙනි පාරෙන් දමලා ගහලා හැටියොත් අපිට අද කවදාකවත් ආලෝකය දකින්න බැරි වෙනවා. අදිනියුතුනි එතරම් උත්කෘෂ්ට සේවයක් කරපු ඒ තෝමස් අල්වා එඩිසන් එදා දමලා ගහන්න නැතුව ඒ ඉවසීමෙන් යුතුව 10 වෙනි පාරත් මේ අත්දාලලින් කරේ තමන්ට ඉවසීමක් තියෙන නිසා තමන්ට ඉක්මීමක් තියෙන නිසා ඒ ඉක්මීම ඇති කර ගැනීමත් භාවනාවක් වෙනවා අද වෙද්දි අපේ අම්මලා තාත්තලා පවා ගෙදරදී කැඩිච්ච බඩු හදන්න ගන්නවා කැඩිච්ච බඩු හදලා එක එක කෑම වර්ග හදන්න ගන්නවා එතනින් හරි ගිහිල්ලා තව තවත් දේවල් අපේ රෙදිතික පවා හොදන්න ගන්නවා අපිත් එක්ක තරහ වෙනවා තරහ ගන්නෙ නෑ ආදරණීය දෙකවදක් ඒ ඉවසීමන් නිසා ඒ ඉතාමත් හොඳ මනා අවබෝධකින් තු අපි විදිහා දකින්න නිසා උරුරු පවා අපිටත් එහෙම කරනවා ඒ දේම තමයි උගන්වන්නේ රහම්බසල ජීවිතේ දුන්නත් එහෙමයි වාහනයක් පදවන රියදුරෙක් වුණත් අනිකා කෙරෙහි වෛරයක් ඇති නොකරගෙන වාහනේ පදවන්න ඕනේ බැරි වෙලාවකත් ඉස්සරහා යන වාහනේ හැප්පුණා ප්‍රශ්නයක් නොවන විදියට බග බලා ගන්න ඕනේ නැත්නම් වාහනේ හැප්පුණේ ගැටලුවක් තව අර දෙන්නත් ගහගෙන ගැටලුවක් ඇති වෙනවා අන්න එතන ආදරණීය මිතුනේ භාවනාව කියන එක බලපානවා තව තවත් විදියට නව තාක්ෂණික සහාගිනීම් කරද්දී අදමිනුනේ භාවනා විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්නේ එහෙමයි අද වෙද්දී අදමිනුනේ පාසල් ජීවිතය ගත්තාම පාසල් ජීවිතය තුළ භාවනාව වඩන නමෙක්ට අනිවාර්යයෙන්ම ප්‍රතිලාභයක් කරගන්න පුළුවන් අපි අධ්‍යාපනය කරන දේ අපි අධ්‍යයනය කරන දේ ගොඩක් කටින් මතකෙකින් නැතු වෙනවා ඒත් අදමිනුනේ භාවනා කරලා ටිකක් වෙලා ගිහිල්ලා පොතක් පතක් අල්ලලා බලන්න අනිවාර්යයෙන් මතකෙකින් මොකද තමන්ගේ හිත එක තැනකට යන්න ගන්නවා ඉතින් පාඩම් කරන දේ කෙරෙහි විතරක් ඇලෙන්න ගන්නවා ඒ පාඩම් කරන දේ කෙරෙහි විතර ඇලෙන්න ගත්තාම භාවනාව තුලින් තව තවත් දේවල් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා තව තවත් දේවල් අපිට මුදින් ධාරණය කරගන්න පුළුවන් වෙනවා තේරෙන්නේ නැත්නම් මුදින් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා භාවනාව කියන්නේ ඒකට අන්න එතනයි ආදුණු ඉතින් භාවනාවේ ශිෂ්‍යයෙක් ලබා ගන්න පුළුවන් හොඳ දේවල් තියෙන්නේ භාවනාව කියන එක වැඩට යන අම්මලා තාත්තලටුණත් පුළුවන් වැඩට යන නැන්දා මාමන්ට කාට වුණත් පුළුවන් රටක් පාලනය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ තියෙන්න ඕනේ प्रयोजन සමාජීය ඉක්මනින් තුල රටවල් දියුණු වෙලා තියෙනවා ඒත් ආදරණීය තුනේ ඒ රටවල් දියුණු වෙන භාවිතා කරලා තියෙන්නේ තමන් සම්වරශීලීව වෙන දේවල් කියලා ඉවසලා අනිත් එක්කෙනා එක්ක ගැටලු යොදාගන්නේ නැතුව තමන්ගේ මාර්ගය යන්න රාග දේශ මොහයන් අකුසල මූලයන් වලින් එලෙසට මේ තත්ත්වකර වෙලා තමන් යන හොඳ මාර්ගයේ ගමන් කිරීමට ඒ රටවල් බුදලා තියෙනවා මොකක් නිසාද අර භාවනාව කියන සංකල්පයේ ඒ මිනිසුන් ඇඟේ තියෙනවා ඒ භාවනාව කියන සංකල්පය තුළ තියෙන කාරණා ටික ඒ මිනිස්සුන්ගේ මොලේ තියෙනවා මොකද භාවනාව කියලා හඳුන්ව ගන්න දන්නේ නැති වුණාට භාවනාව ඒකයි කියලා දන්නේ නැති වුණාට ඒ මිනිස්සු භාවිතා කරලා තියෙන මේ සංකල්පය ඒ භාවනාව තුළ තියෙනවා ඔය කියන භාවනාව කියලා විදි අපිට මෙච්චර තේරුම් ගන්න දෙන අපි අඳුර ගන්න ගත්තොත් අද රටක් ලෝකයක් විදිහට අපිට දිනු වෙන්න පුළුවන් වෙනවා අන්න එතනයි විද්‍යාවත් දිනු වෙමින් පවතින්නේ විද්‍යාව දිනු වෙන්න ගන්නෙ අන්න එතනයි ලෝකයක් දිනු වෙන්න ගන්නෙ අන්න එතනයි විද්‍යාව හා බෞද්ධ දර්ශනයේ සම්බන්ධිතින්නේ